දේසි ඕනෑම ATM එකට යන්න සතිපතා රුපියල් ලක්ෂයක් දිනා ගන්න ලංකපේ පාරදුර වෙරළ තීරයෙන් සොයාගත් කැස්පෑ විතර සංරක්ෂණය කර කැස්පෑ පැටවුන් 140කට ආසන්න ප්‍රමාණයක් සංයුත මුදාහැරීම එම වෙරළ තීරයේදී පසුකීතා සිදු කරනවා ඒ පානදුර වෙරළේ ස්ථාපිත කැස්පෑ සංරක්ෂණ මධ්‍යස්ථානය සහ වෙරළ ආරක්ෂක නාවික කොට්ටාසේ මූලිකත්වය පානදුර වෙරළ තීරය කැස්පෑ වන්සිය වර්ගය බෝ කිරීම සඳහා නිරන්තරයෙන් පැමිණෙන වෙරළ තීරයක් දෙසැම්බර් සිට අප්‍රේල් මාසයේ දක්වා මුහුදු කැස්බෑවන් බිත්තර තැමීම සඳහා පානදුර වෙරළ තීරයට පැමිණෙනවා. එලෙස පැමිණෙන මුහුදු කැස්බෑවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියත් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව කැස්පෑ සංරක්ෂණ ව්‍යාපෘතියක් පානදුර වෙරළ තීරයේ ක්‍රියාත්මක කර තිබෙනවා. එලෙස පානදුර වෙරළ තීරයෙන් සොයාගත් කැස්පෑ බිත්තර සංරක්ෂණය කර කැස්පෑ පැටවුන් 140කට ආසන්න ප්‍රමාණයක් පසුකීතා සයුරට මුදා හැරුණා. පානදුර වෙරළේ ස්ථාපිත කැස්පෑ සංරක්ෂණ මධ්‍යස්ථානය සහ වෙරළ ආරක්ෂක නාවික කොට්ටාසය මගින් කැස්පෑ බිත්තර එක්ස්ප්‍රස් කර ඒවා සංරක්ෂණය කිරීමෙන් අනතුරුව සයුරට මුදා හැරුණා. පානදුර වෙරළ තීරය මුහුදු කැස්බෑවුන් සඳහා මෑත කාලයක පටන් ජනප්‍රිය වෙන්න පටන් ගන්න තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ලංකාවට පැමිණෙන කැස්බෑවුන් අතරින් බටු කැස්බෑවුන් සුලභ වශයෙන් පැමිණෙන්නට පටන් අරගෙන තිබෙන නිසා. නමුත් අවාසනාවකට මේ පානදුර වෙරළ කියන්නේ කැස්බෑවුන්ට එක පැත්තකින් බිත්තර දාන සුදුසු වෙරළක් නොවේ. ඒට හේතුව තමයි දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වෙරළේ සැරිසරනවා. අපි කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය විදියට විශේෂයෙන්ම මේ පානදුරාවට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබත් වගකීමක් දරමින් මේ පානදුර වෙරළ පාවිච්චි කරන්න. විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ ඉඳලා අප්‍රිල් මාසය දක්වා පානදුර වෙරළ තීරයේ සංවේදී කලාපයක් විදියට මේ මුහුදු කැස්බෑවුන් බිත්තර දාන සංවේදී කලාපයක් විදියට හඳුනගෙන ඔබගේ හැසිරීම මේ කැස්බෑවුන්ගේ බිත්තර දාන ක්‍රියාවලියට බාධාවක් නොවන විදියට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වලින් අපි ඉල්ලන්නේ පානදුර වෙරළ තීරය කැස්බෑවුන් සඳහා ඉතාමත් සංවේදී බැවින් ඒ ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.